මහත්මයා මිස්ටර් අන්දකයි දැන් ඔබතුමා කරුණාකරලා යන්න.
ඔබතුමා ගියාට පස්සේ මම මේ ගැන තව කල්පනා කරලා බලන්න. විදුහල්පතිතුමා එහෙම ලේසියෙන් මගෙන් ගැලවෙන්න හදන්නේ. මම මෙතනින් යන්නේ මගේ මුදා පුදුම සම්පූර්ණයෙන් සතුරුනාට පස්සේ. අනේ කල්දුව ගැන උපදෙස් ලැබිලා ඉන්නේ. මට මොනවා හරි කරගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. දැන් මම ඔක්කොම කරන්න බැරි නම් හරි නෝ අධ්‍යාපනය දොඩ නැති නිසා. ඕනම කෙනෙකුට තේරෙනවා මට මගේ මුදා ලාභ ලැබෙන්න ඕනේ කියලා. අමුණු කොහමද හිටන්නේ අමුතු මුකුත් කරන්න බැහැ කි? හැමෝම හිටන්නේ ඕමනේ හැමෝම මට රස්සාවක් හම්බුනොත් මට ඒක ආරක්ෂා කරගන්න. දැන් විභාගයක් මට මොනවද කරන්න පුළුවන් කියලා කරුණාකරලා මට පැහැදිලි කරලා දෙනවා. අමුනාසගේ ස්ටාෆ් එකට එන්න කියලා එයා කියනවා එකක් කියන්නේ. මේක මල කරදරයක්. ඒ කියන්නේ කවුරුත් ඕන කරලා කියනවා නැවත විභාගයකට මෙනින් සිටින්. හරියටමයි. හරියටමයි. මොකද මට ඒක තනිකක් තියෙන. හැබැයි මම විභාගෙ හේනෝ මට මේ ටියුෂන් සල්ලි කාපහු. මේක මහා ප්‍රශ්නයක් කරනවා. මම කවදාවත් මේ වගේ දෙයක් අහලා නැහැ. එහෙනම් මට සිද්ධ වෙනවා අපේ ආචාර්ය මණ්ඩලයේ උපදෙස් ලබා ගන්න. මම දැන් මේ කැඳවන සාකච්ඡාවට ඔබතුමා කරුණා කරලා මේක රූම් එකට යන්න. මට විනාඩි කිහිපයක් දෙන්න. හොඳයි. හැබැයි පුළුවන් තරම් මට දැන් කාර්ය නාස්ති කරන්න බැහැ. ඒක අද්භූත සිද්ධියක් පුරවාගන්න සත්‍යයි. මම කල්පිතයි. මගේ අවුරුදු තියෙන සේවා කාලය ඇතුළත මම කවදාවත් මේ වගේ අද්දකින් විතර නුණ දීලා නැහැ. මම හිතනවා මගේ ජීවිත කාලය ඇතුළත කවදාවත් මේ වගේ දෙයක් ආයෙ අහන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. අදේ යන් ගාමට එහෙම සිද්ධ වෙන්නේ. ඔය මහතුරු කරුණා කරලා වාඩි වෙන්න. අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මේක බොහොම අද්භූත සිද්ධියක්. පූර්වාදර්ශ රටයි මනක් අරින්. මේ දැන් මොහොතකට කලින් මාව මුණ දෙන්න දාන අපේ අදිශය. මොන සාමාන්‍ය කිස්? මොමන්ද කයි? මිනිහකට ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා. මගේ මේ අවුරුදු 30ක සේවා කාලය ඇතුළත මම කවදාවත් මේ වගේ ප්‍රශ්න දෙන්නේ නැහැ. කවදාවත් කවුරු එවුන්ද නැහැ. සර් අපිටත් කියන්න ප්‍රශ්න. මිනිහ ඉල්ලනවා. මිනිහ ආතෝ ඉල්ලනවා මිනිහ වේදම් දුන්නු උසස. ඇයි? මිනිහගේ රස්සාව නැති වෙච්චින්ද මිනිහ අතේ දැන් සතයක්වත් නැහැ. මිනිහ බොහොම උනේ. මෙන්න මේ අසාමාන්‍ය ගැටලුව පිළිබඳව ඔබතුමා ලබා ගත හැකි මතය. මහත්තුනි මේ කේස් එක බොහොම සබහක්. අපි මෙහෙගියා බලන්න ඕනේ ජීව විද්‍යාව. ශක්ති සංරක්ෂණ න්‍යාය. ශක්ති සංරක්ෂණ න්‍යායට අනුව ගුරුවරයා විසින් ඕනෑම ශිෂ්‍යයෙකුගේ මනසට කාවදන ලද අභ්‍යාසය දැනුම මේවා කාර්යයන්ගේ ඇවෑමෙන් ශේලින්නේ ප්‍රවණතාවයකට ලක් වෙන පුළුවන්. ශිෂ්ටාචාරය පිළිබඳ ඉතිහාසය නිසා බලන්න. එවැනි ප්‍රවණතාවයක් පිළිබඳ ඔප්පු කරන්න සාධකම පිළිබඳ නැහැ. යුරෝපාජාතික යන ඉගෙන ගත්ත දේක. ඒ වගේම අමතක කළ දේකුත් නැති බව ඉතිහාසඥයෝ ප්‍රකාශ කරලා තියෙනවා. අන්න ඒ කතාව නැහැ. බලශක්ති සංරක්ෂණ න්‍යායට අනුව ප්‍රශ්නේ මෙන්න මේකයි. සංඛ්‍යාත්මක වශයෙන් මේ පුත්කලයා ඉලා සිටින්නේ දල මුළු මුදලද එහෙම නැත්නම් සුද්ධ මුළු මුදල වැල් පොලියක් සමගද? මොකද දෙවනි කායේ කොහොම වුණත් භූගෝලීය වශයෙන් දැක මේ තැනත්තා සිටින ස්ථාන භූගෝලීය වශයෙන් මේ තැනත්තා දැක සිටින්නේ එළියේ. විනියට ඕන කරලා තියෙනවා නැවතර පරීක්ෂණයක් කියන්නේ. මියා කිසිම දෙයක් දන්නේ නැහැ. මේ පරීක්ෂණයේදී බව ඔප්පු වෙනවා. හරුණා කරලා මට මෙන්න මේ කාර්යය සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න අදහස් කියන්න. නැවත පරීක්ෂණය. අන්ධ ටයිප්ව නැවත පරීක්ෂණයකට යොමු කිරීම. අපිට ගැටලුවක් වෙන්නේ නැහැ මහත්මයා. නමුත් ගණිතය විභාගයෙන් ඔව් අසමත් වුවහොත් අපිට අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන බව ඇත්ත. අන්න ඒ නිසා මිනිහා අසමත් වෙන්න ඉඩ තියන්න හොඳයි. අන්විතන්නේ ජීවන අධ්‍යක්ෂක මේක මිනිහ හොඳට දැම්මිලා. ඒ නිසා අපි අපේ ප්‍රශ්න අමාරු කරන්න ඕනේ. එහෙම අපි ගනුදෙනු කරන්නේ උපක්‍රමශීලී අපටි තනියෙක්. මොන ඔක්කොර වැටියක් හරි දාලා අපිව හොරු මාන කළා. තමන්ගේ මුදල් ආපහු ගන්න හදන තනියෙක්. අපි මිනිහගේ බෙල්ලෙන් අල්ලලා බිමට දාන්න. කොහොමද ඒක කරන්නේ? අපි එකා වගේ ඉන්නු. අපේ ඉලක්කයේ මිනිහගේ සමත්. මොකද මිනිහා අසමත් වුණොත් මිනිහා දිනු. අන්න ඒක අපි නවත්තන්න ඕ. මොකද බැරි වෙලා හරි මිනිහා ෆේල් වුණොත් හෙට උදේ වෙනකොට මෙතනට ඒ පරණ ශිෂ්‍යෝ දෙන්නේ. අනිද්දාට දුසුම. මේක අමුතුම ගණිතය. මොකද දන්නවද අපි කරන්නේ? අපි එකිනෙකාට කල්ලුවක් දෙන්න. අන්න එතකොට අපිට පුළුවන්
මේ පණ්ඩිත වාචාල කතන වතල. අපි ප්‍රශ්න අහමු. මිනිහ දෙන උත්තරේ මොකක්ද? ඒක නිවැරදි බව කලින්ම තීරණය කර. හරි. කවුද මේ තීරණය ගන්නේ? ඔබලා ගනුමැතිය ලැබෙනව නම් මම. අපි ඒක. එරම් බිදුවතුමනි, අපි සූදානම් පරිපාලක. අපි අපේ පැරණි ගෝලයට පෙන්නමු. අපිත් හොඳ කපටියෝ. මෙතන මොකක් හරි වැරද්දක් වුණොත් මේ පතර වලට TV වලට එහෙම කිව්ව කිසි ප්‍රශ්නයක් නැහැ. විශිෂ්ට ලෙස ලබාගෙන තිබා ඔබ අපට පෙන්නන. එයට බොහොම ස්තුතියි. මැදකාලීන මානවවාදී සිහි කැඩෝ. නිසි සමානාත්මතා පදන ගුරු ගෝල දෙපාර්ශ්වයක් මෙතනදී මුරයි. අන්න ඒ ස්තරයේ සිට ඉතා සූක්ෂම ප්‍රයෝග භාවිතා කරමින් අපගේ සුපුරුදු චාරිත්‍ර අපටම හුරු භාෂා විලාස භාවිතා කරන බව ඔබ අපට පෙන්නන. ඒ ඔබගේ විචක්ෂණ බව පෙන්වුම් කරන්න. ඒ නිසා විවර්තකතුමනි නැවත පරීක්ෂණය සඳහා පෙනී සිටින අපගේ පැරණි ගෝල ඒ කියන්නේ මිස්ටර් අන්දකයිතු ඔහුගේ මහත්මා ගති ස්වභාවය පිළිබඳ නැවත පරීක්ෂණයට යොමු නොකළ යුතුයි. මා මිත්‍ර විවිධ විෂය බාර ගුරුතුමාට ඒකමතිකව තීරණය කරන ඇත මාසික ඒකමතිකව තීරණය. ඒ කියන්නේ මිස්ටර් අන්දකයිතු මූලික යෝග්‍යතා පරීක්ෂණෙන් විශිෂ්ට සම්මාන සාමාර්ථයක් ලැබුව බව අප ප්‍රකාශ කරනවා. සටහන් බැලන්ස් එක්සර බම්බු තමසලා හිතාගෙන ඉන්නේ. ඔන්න මගේ මහත්මයා ගැති සබයි. නේ මම මේ විභාගේ පාස් වෙන්නේ නැහැ. මම මේක ඉක්මනට ෆේල් වෙලා මට මගේ සල්ලි ටික ආපහු ගන්නයි ඕන. තමයි රේඩ්ඩේ පිස්සු කෙලි. උකා අපේ අධ්‍යයන අංශයේ පැත්තෙන් බලපුවම අපි ඔබත් සමග එකඟ වෙමු. ඔබේ මේ අතසේ සංවේදී සුකුමාර බව අපිට කිසිම ආකාරයකින් අභියෝගයක් නැත්නම් නියත වශයෙන්ම පරීක්ෂණයක් පවත්වනවා. අපේ ප්‍රශ්න වලට ඔබ දෙන පිළිතුරු අනුව අපි පූර්ව නිගමන වලට එළිනවා. අන්න ඒක මතක තියාගත්තොත් හොඳයි. හරි 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 හරි. දෙන්න බඩු දෙන්න. ඈ ප්‍රශ්න 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 ප්‍රශ්න. තුලේතා තුලේ පරීක්ෂණය ආරම්භ කිරීම මම ඉතිහාස මාර්ගුරුක් පාපාව. මිස්ටර් වංශරත්. ඉතිහාස. අන්දකයි වාදන්නේ. මහත්තයා මෙත්තේ වාද. මේ පුතු එදගෙන හොඳයි නිර්භීතයි විශිෂ්ටයි. අන්දකයි මහත්මයා අපිට කාරණා දෙකක් ප්‍රත්‍යක්ෂ කරා. එක මේ සාම්ප්‍රදායික ලිඛිත විභාග ක්‍රමය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් වාචිකව පිළිතුරු දීමට තීරණය කළා. වෙරි ගුඩ් පුතා වෙරි ගුඩ්. දෙක ඔහුගේ ශරීර ශක්තිය විශිෂ්ට බව ඔහු අපට පෙන්නුම් කරා. ශාරීරික අභිවර්ධනයේ විශිෂ්ට බව පිළිගමනය කරා. ඒ පිළිබඳ විෂය බාර විද්‍යාවට තුන් ගණන වැඩි දුරට සලකා බලයි. ශාරීරික අභිවර්ධනයේ විශිෂ්ටයි. ඉතිහාසයෙන් බඩු නැද්ද? පොඩක් ඉන්න. ප්‍රශ්න දෙන්න. දැන් අපි ඉතිහාසයෙන් කල්පනා කරනකොට බඩු නැද්ද කියන්නේ වගේ ප්‍රශ්න. මම හිතේ දුන්න බඩු නැද්ද. මෙදත් මීහරට දත් මීහර. විභාග අපේක්ෂක
හරි හරි මේන ප්‍රශ්නේ මේන ප්‍රශ්නේ තිස් අවුරුදු යුද්ධයේ කොපමණ කාලයක් පැවතුණා අවුරුදු 30 ආනේ මම දන්නේ නැහැ 30යි පුතා 30යි නියත වශයෙන්ම මම මේ සම්බන්ධයෙන් කටයුතු කරලා නිශ්ශබ්ද වෙලා ඉන්නවද? කිස අවුරුදු යුද්ධයේ උත්තර කාලයක් පැවතුණා. ඕකනේ මගේ මහ ප්‍රශ්න. මම උත්තර දාන්න. හරි. මම කියන්න. හරියටම ගලව. මී කර හතයි. ඒකේ සම් දිගට ඇතුම. ඔබට කොහේ උත්තරය ලැබෙන්නේ? ඒ අදින්නම් මම විභාගේ මේ. ඒ කියන්නේ කොරවගේ ටියුෂන් සල්ලි කාපහ ඕන. කිස අවුරුදු යුද්ධයේ මී කර හතයි. ඔබේ උත්තරේ හරි. ඔබේ උත්තරේ විශිෂ්ටයි. කොහොමද ඔබේ උත්තරේ අර්ථවත්? මේ විභාග අපේක්ෂකයාගේ ජීවිතේ ව්‍යාපාරය අවතක්සේරු ලක් කරන්න පුළුවන් ක්‍රියාවලියක් එන්නේ. මොහු මේ විශේෂ ඉතාම සිම් විශ්ලේෂණයට භාජනය කරලා තියෙනවා. පරිේෂණ ක්‍රම වේදයන් ගන්න තුළ පරිේෂණ සාපේක්ෂතාවාදී අතවකෙම ක්වොන්ටම් තියෙන ප්‍රමාණාත්මතාවාදී ජර්මන් ජාතික ජීව විද්‍යාඥයා ෆ්ලැග් අයින්ස්ටයින් මේ ඔක්කොම බොහොම සිංහල ඒ වගේම වචනයක් කතා කරන්නේ බෝ අපිට හැමදේම පැහැදිලි වුණා අවකාශ හා භෞතික ක්‍රම කාලය වගේම වාස්තවික බව අයින්ස්ටයින් අපිට ඉගැන්නේ ඒවායේ අන්තර්ගත පරමාණු අංශු ඒක රාශී වෙලා සමස්තයක් ලෙස සංශ්ලේෂිත වෙනවා අන්න ඒ භෞතිකය අපිට ඕන මිම්මකින් වයින්න පුළුවන්. ඒ කියන්නේ මහා ක්‍රියාවලිය කුඩා ඒකකයක් බවට පත් කරන්න පුළුවන්. අන්න ඒ තියරියේ ඉඳලා අපිට පුළුවන් අවුරුද්ද කාලයේ මීටර වලින් වයින්. ඒ කියන්නේ අවුරුදු 7ක් මීටර 7කට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ 30 අවුරුදු යුද්ධයේ පැවතුනේ අවුරුදු 7ක් පමණ. ඒ කියන්නේ සජීව යුද්ධයේ පැවතුනේ දිනකට දින භාගයක් පමණ. තවත් විදිහකට කියනවා නම් දවසේ පැය 24යි පැය 3ක් ඒ කියන්නේ අවුරුදු 30 ක පාරකට අවුරුදු 15ක් වෙනවා. අවුරුදු 15ක් යුද්ධ කරන්නේ. ප්‍රියන් සොල්දාදෝ 3000ක් කැම්සන. දිනකට පැය 3ක් ගත්තම අර අවුරුදු 15 අවුරුදු 3ක්. මත්තහන යුද්ධයක් සාමකත යුද විරාමයක් සාමාජීය පෞද්ගලික වික්ෂෝපය සඳහා ගතවන කාලය. මේ සියල්ල දෙක ඉතා සුපරික්ෂා කාර්ය බල අපගේ විභාග අපේක්ෂක අයින්ස්ටයින්ගේ සමතුලිත න්‍යායට අනුව මීටර 7ක් පිළිතුර වශයෙන් හරියට හරි සාමාජීය ඊළඟට ජීව විද්‍යාව එනෝ සමුසේ ප්‍රශ්න අහනවා නම් අහනවා නැත්නම් මෙතනින් යනවා මට අනිවාර්යෙන් කාරණාස්ති කරන්න ඒ සතාගේ පෙනුම බොහොම දුක්මුසු. සෝකිතයි.
පූවාගේ පෙනුම ශෝකජනක වන්නේ ඇයි? ඇයි? හොඳ මේ විදිහට අපි සියලු දෙනා අතුතුලින් ඉන්නේ ඒකට හේතුව තමයි අපි සියලු දෙනා මායාවේ පීඩාවට ගොදුරුවන්නේ. ඒක මායාවේ පීඩාව සදාකල්පිත සංවිධානයේ ශක්තියක් නැති බූරුවෙකුට සංවේදීව බලන්න බෑ. සංවේදී සංකල්පනා හින බූරුවෙක් එක්තරා විශ්වල ගෞරවයක් අසල සිට නිමිත දෙයදී යද්දී උඩය කුඩාවට පේන්න පුළුවන්. මේ විභාගයේ ප්‍රියාගේ ජීවිත අනාගත විද්‍යාවට අපිට පුළුවන්. අපේ ඇදලන්නේ. එසේම විය. එසේනම් එම නුවරේ නම කුමක්ද? මොන මැටි ප්‍රශ්නයක්ද මේක? ප්‍රශ්නේ ඇතුළේම උත්තරේ. ඇත්තද? මොකක්ද උත්තරේ? උත්තරේ එසේම වි. අනේක තමයි මගේ උත්තරේ. උත්තරේ ඇත්තම මොකිබහි කියන. ඒ කියන්නේ මම වගේ උත්තරේ හරි. උත්තරය හරියටම නගරේ නම එසේම වි. මොකද මොකෝනේ පිළිබඳව සුවිදේ? ගාස් වීකේ ජන ප්‍රවාද කතාවට අනුව බාබඩෝස් මහදිරාජයා අශ්වක පිටින් මෙම නගරයට ඇතුළුවුණි. ඔහුට මොන ගැහෙලා තියෙනවද ගොපළු දැනේ. හා ඒ වෙලාවේ බාබඩෝස් මහදිරාජයා ඔබ දේවාශිර්වාද වේවා ළමයා. මේ නගරේ නම කුමක් කියන්නේ? ඒ වෙලාවේ දැනේ කටපුරවල ගන්න. ඒ වගේම එයා බොහොම කලබලලා කියනවා. එසේම වේවා මේ නගරේ. හා හා එසේනම් මේ නගරේ නම එසේම වි. බබුලස් මහදිරාජයා කිව්ව. අන්න එහෙම තමයි මේ නගරේට ඔය නම ලැබුණේ. කොහොම නද? ජනප්‍රවාද පිළිබඳ දැනුනත්තේ බහුසුත බුද්ධරේට පමණ. ඒ අනුව මොහුගේ පිළිතුර විශිෂ්ට පිළිතුර මම ප්‍රකාශ කරන්න කැමතියි. මොහුගේ භූගෝලයේ පිළිබඳ දැනුම විශිෂ්ටයි. අපි එදද භූගෝලයේ පිළිබඳ දැනුම ඉතා විශිෂ්ටයි. එසේම මෙතෙක් ප්‍රතිඵල ඉතාම සාර්ථකයි. දැන් ගණිතේ. හා. දැන් තමයි නියම බඩු එළියට ආවේ. අවුස්සනවා මේ දවස්වල අපි කවුසක දාපු නම් මොනවද කියලා. මඩේ හිටවපු ඉන්නේ ගල්ලාද කියලා කිව්වා. ඒ කොහොමද? ඔය මොලේ ටිකක් බ්‍රෂ් කරලා තියාගන්න. මට කියන්න මම අමුතුම ගණිත. දෙවන දෙන පහයි. අඳුරේ හැමකට සේරෙට දෙකට තිබුණාම එතන එකතුව 72යි. ඔන්නෝ තමයි මගේ ගණිත. එහෙම තමයි මං ගණන් හදන්නේ. ඒ උත්තරේ කොහොම හොඳයි? ඒ උත්තරේ හරියට විශ්ෂ්ටයි. ඒ බබාපත් මේ පාර හරියන්නේ නැහැ. එතන නැත්තම් දැන් මම චැප්ටර් ක්ලෝස් කරමු. මොනවගේ දඬුවම් ආවම කියමු. වැඩිකල් නරක මිනිහෙක් කියලා කියන්නේ. සීරියස් එක්සෑම් එකක් වීඩියෝට ගන්න එපා. මම තමාගෙන් ආන්නේ ප්‍රශ්න දෙකයි. එකක් කොහොම ලේසි, ඒ වගේම අනිත් එක කමා. එකක් කොහොම ලේසි, අනිත් එක ඒ වගේම අමාරු. ආ නෑ නර පරණ මඩේ වීඩියෝ බින්නේ. තමුසේ මතකද මම ඒ දවස්වල තමුසේ බ්ලැක්බෝඩ් එකේ යන්න. මේක චිත්‍ර කර්මයේ පියවල විභාගයක් නම් මම තමුසේට ඒකට විශේෂ සම්මානයක් දෙන්නම්. නමුත් අපි ගනුදෙනු කරන්නේ ගණිතයේ සම්. මෙන්න පාප්‍රාප්ත. ආලෝකයේ වේගයේ x වශයෙන් ගෙන සිරියස් ආලෝකයේ චිත්‍ර සූර්යයා දක්වා උදුර වයිලස් සටහන් කරතොත් පැති 109ක් ඇති බෞතල ගණිත මස් පිට පුස්තේ හමුදා අශ්වාරෝහක බලකායේ අනදෙන මේජර්වරේ හමුදා අනිති ලිංගික සම්පත්තා පාත්‍ර බිත්තිකේ සමියව් රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයාගේ කලිසමේ යට තාප්පුව හා තැතදී මිදි ඉහත බෞතල ගණිත පරිච්ඡේදය ඔබසහයක් බලගන්න කීය ඔයාලා මට ප්‍රශ්න ඒ කියන්නේ අවධානය යොමු කළ නැහැ. උත්තරේ දන්නවද? නැහැ. දන්නේ නැත්නම් මොකද මම උත්තරේ දන්නේ? උත්තරේ ලීටර් 2629 ඉතුරු නැහැ. හරි? මොකද උත්තරේ හරියටම හරි? නෑ වැරදි. ප්‍රොෆෙසර්. නියම උත්තරේ ලීටර් 2628යි. 100ට 10කට වඩා අඩු වෙනසක් තිබුණත් උත්තරේ වැරදි නම් වැරදි.
ඒ නිසා මම මුළු ගණිත විභාගයෙන් අසමත් වුණා. ප්‍රොෆෙසර් ගණිතය අසමත්. ඒ කියන්නේ මම විභාගේ ෆේල්. මම විභාගේ ෆේල්. මම සංස්කාර මුලින්ම දුවා. මුලින්ම සම්පූර්ණ විභාගේ ෆේල් වෙනවා කියලා. දැන් ඉතින් තරහා කරනවා මගේ සල්ලි කාපම් දෙනවා. මම නිකන් නාකමයි නෑ කියන්නේ. සල්ලියක් අරුන් නැතු. Thank you sir. Thank you. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේ? අනිවාර්යෙන්. මම හිතන්නේ තෝගේ ඉල්ලීම සාධාරණයි. අපේ විභාගයට ඕක සාර්ථක වුණොත් දැන් බැරිලු. මේ නිසා තමන්ගේ මුදල් සතයක්වත් අරු නැතුව ලබන උතයි කියන්නේ. සතයක්වත් අරු නැතුව. මුළු මුදලම? ඔව්. මේක කීර්තිමත් පාසලක්. මේ පාසලේ කීර්තිය රකින්න අපි බැඳී. ඒ කීර්ති නාමයට කැරලක් වෙන්න දෙන්න හොඳ නැහැ. අපි ගෙවන්න ඕන. Thank you sir. Thank you. අපි කීයක් ගෙවන්න ඕනද පුතා? රුපියල් 11153.35. එච්චර? ඔව්. පැහැදිලි කරන්න. මම කියන්නේ මම මේ විද්‍යාලයට හරියටම අවුරුදු 6ක් සහභාගී වුණා. පළවෙනි අවුරුද්දේ මට වාර්ෂික රුපියල් 500 ගානේ 4500යි. දෙවෙනි අවුරුද්දේ වාර්ෂික රුපියල් 600 ගානේ රුපියල් 5400යි. තුන් 4500යි 5400යි එකතුව රුපියල් 9900යි. විභාග දාස් සදා රුපියල් 251යි. ඒ වගේම ලිපිතරුගේ සදා රුපියල් 855යි. තව පහසුවෙන් දාස් සදා අවුරුද්දේ රුපියල් 25025 ගානේ අවුරුදු 6ක මුළු එකතුව රුපියල් 151යි 150යි. සම්පූර්ණයෙන්ම අයිති තුදාගෙන 11150 ඔබ මගේ අමාරුම ප්‍රශ්නයට නියම උත්තරේ දීලා අපේ විද්‍යාලේ ගෞරවය දැක්කා. ඒ විතරක් නෙමෙයි අපගේ අවුරුදු 18කට පසු 10,000කන් එලිසි පවත්වාගෙන යමින් ගුරු ගෞරවය ආරක්ෂා කරා. ඒ විතරක් නෙමෙයි පූර්ණ පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා ගණිතයේ ගුරුවරයාගේ ගෞරවය ආරක්ෂා කළා. මට බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න ඉස්සෙල්ලා කරුණාකරලා මේක අරගෙන එළියට බයිනවා. ගෙවන්නේ නැහැ.